වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව තුලින් සිය රංගන ප්‍රතිභාව දික්විජය කළ අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගතර ජැක්සන් ඇන්තනිගේ දේහ මෙවන විට කොළඹ අට බෞතලෝක මවතේ පිහිටි ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ඒ මහජන ගෞරවය සඳහායි. ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා විවෘත කර තිබෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගතර ජැක්සන් ඇන්තනිගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා කලාකරුවන් දේශපාලනඥයින් සහ රසිකයින් විශාල පිරිසක් මෙවන විටත් පැමිණෙමින් සිටිනවා. ජැක්සන් වගේ කෙනෙක් අපේ ලංකාවේ බිහි වුණේ ලංකාවට තිබුණු වාසනාවක් ඉඳලා ඒ වගේම තමයි ජැක්සන් කියන එක්කෙනා අපිට අහිමි වෙන්නේ අපේ රටේ තිබුණු අවාසනාවක් කියලා. ජැක්සන් මගේ සිංහබාහු චිත්‍රපටිය තමයි අන්තිමට රඟපාමින් සිටියේදී තමයි මේ අනතුරට මුහුණ දෙන්නේ. මේක රටේ අභාග්‍යයක්. පුරවන්න පුළුවන් අඩුවක් නෙමෙයි. පුරවනවා නම් පුතාලා දෙන්නට තමයි කරන්න පුළුවන්. මම ආරාධනා කරන්නේ පැටව දෙන්නට තාත්තගේ අඩුව උඹලා දෙන්න පුරවපල්ලා පුතේ කියලා. එවන් උතුම් පුත්‍රයෙක් අද නැති අඩුව මට ගොඩාක් දැනෙනවා. ඇත්තටම හරි දුකයි. උතුංග කලාකරුවා සෑමදා වැජබෙන අයගේ නියතයි. ජැක්සන් ක්‍රියාවෙන් දේවල් ඔප්පු කරපු මිනිහෙක්. ඔහුගේ අඩුව පුරවන්නට තවත් අවුරුදු ගාණක් යයි. එතෙන් තවත් ඉතින් ඔහුත් සමග ඇසුරක් විඳින්නට බෑ. මේ මතකයත් සමග ජීවත් වෙනවා. ප්‍රවේගී ෆිල්ම් එකේ ජැක්සන් අයව මිනි පෙට්ටිය දාලා ගෙනාවම ඒ ෆිල්ම් එකේ මං ඇත්තටම හඬුව පැය ගන්නක්. ඒ කියන්නේ රඟපාන්නවත් එයාව එහෙම දකින්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. ජැක්සන් අයියට මේ වෙච්ච කරදරේ වගේ කරදරයක් නම් කිසිම කෙනෙකුට වෙන්න එපා. මට කියන්නේ ජැක්සන් අයියට සුබ ගමන්. ඇත්තටම මට කියන්න තියෙන ඉතින් ලොකු හිඩසක් ඉතුරු කළා. ඔහු නික්මිලා ගියා. එතුමා නැතිවීම ශ්‍රී ලාංකික සුවහසක් කලා ශාස්ත්‍රයට පමණක් නෙවෙයි ජනතාවටම මහත් පාඩුවක් හැටියටයි අපි සැලකන්නේ. අනේ ජැක්සන් යලිත් අපි අතරම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමාගෙන් අපි දැනගත්ත හැකි බොහෝ කාරණා තිබුණා. නමුත් අපිට අවාසනාවන්ත විදියට ඒ අවස්ථාවන් අහිමි වීම කියානිම කරන්නට බෑ. අප්පච්චි හම්බ කරපු ධනය තමයි ඒ ආදරේ. අප්පච්චිට වෙන ධනයක් නැහැ. හරි අහිංසක ඉක්මනින් දුක හිතෙන හිත රිදෙන අහිංසක වංක මිනිසෙක් මගේ අප්පච්චි. ඒක ගොඩක් අයට විශ්වාස කරන්න බැරි වුණා. මොකද බහුතරයක් දෙන ඒ වගේ නෙමෙයි නිසා. අපි අප්පච්චි වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. අපි පෙරදුනා. අප්පච්චි හොරු ගෙනිච්චා. එහි පිළිබඳ අවසන් කටයුතු දොළොස්වැනි බ්‍රහස්පතින්දා සවස තුනට රගම ශුද්ධ වූ පෙදුරු පවුලු දේවස්ථානයේදී සිදු කරන බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.